සිවනආනුකරෝම් ්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වේද වෙනවා. විසිවන ්‍යවස්ථාංශෝධනය සම්බන්ධයෙන් පක්ෂෝමෙන්ම විපක්ෂව සහ මධ්‍යස්තවද විවිධ තර්ක විතර්ක ඉදිරිපත්වමෙන් පවතිෙනවා. අසීවිත බලයක් හිමිකරගනිමින් විසවන ආනුකරම් වස්ථාව රහා. ජනතාවට දැඩි පාලනයකට මුහුදීමට සිදුවන බවටයි විපක්ෂය චෝතනා කරන්නේ ආණඩුපක්ෂය දිගින් දිගටම පෙන්වා දෙෙන්න්නේ බිසිවන ආණඩුකරෝම් ව්‍යවස්ථාවර් රටේ සහත් ජනතාවගේ අවශ්‍යාවයක් බවයි. සේ තත් මේ වන විට විස්ස සම්බන්ධෙන් රට තුල මතු ඇති. තරමක ආන්දෝනාත්මකකාද හස් පල කිරීම් සමගින් විස්වන ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධෙන්ස් බැලිීමට අග්‍රාමත්‍ය මහිඳදු රජ පක්ෂමහ විසින් කමටුවක් පත් කරන ලැබවා. එම කමිුබ වැස්වීමට නීමත තිබෙන්නේ අදිනේද. අමත්‍ය මහචර රි මහතාගේ සහපති ෙන් යතු පලමෙන්න්තු න ෝජතන්ෙන් සමන්විත කමිටක් මෙලෙස පසු කියතා පත් කනු ලැබවා. එම කමිුවට අමතිවරන් වන උදය ප්‍රහත් ම්ම පිළ ොහොම ඩල ්‍ර ව සිරි පල් ද සිල්වා විමල් වේරවංශ ුසිල් ප්‍රේපජයන්ත ඒ ල ෙන් පලමන්තු මන්ත්‍රීවරන් වන ඩිලන් පෙේ සහ ප්‍රේම ොව ති හත්තුර නැතු ත්. දින කමිුව ලෙස ප්‍රමවර්ට රැස්ව අතර කමිටු ආර්ථතාව හට දින අ්‍රාමාතය මහින්දු රාජ පක්ෂ මහතාාව වෙත බහරදීමටද නියමිතවති වෙනවා. මේ අතර මේ වනවිට විවාදයකට තුදදී ඇති. විසිවන ්‍යවස්ථ සංශෝධන පනත් කෙටුම් පත වෙනට. එහි වැදදි අඩුාඩු හඳනාගන්නමින් නව කෙටුම් පතක් ගැනීම ජනධපතිවරයක් කැත්ත පලකර ඇති බයි ඒදදින පැවති මාධ හමෝ කටෙක් මින් ප ලම තුන්ත්‍ර තු රතු හතා ප්‍රකාශ කල. ජනවත්තුමා එකඟ වුුණ ඒ විසිවෙනි සංශෝධනය කෙටුම්පත දැන්ට ගැසට කල තියන කෙටුම්පත වෙනුවට අර වැරදි නිවැරදි වෙච්ච නව කෙටුම්පතක් ඉදිරිපත් කරන්න. මේ විසිවනි සංශෝධනයේදී ඉතාමත්ම පැහැදිලි එන් බලාපොරොත්තු වෙන්නේ අර දානවෙනි සංශෝධනය තුළ ඇතිවෙලා තියන්න පියූල් සහගතතත්ත්ය නව විවස්ථාවක් රට ඉදිරිපත් කරන තෙක්. ාව කාලි පියවරක් හැටියට, ෂනිික පියවරක් හැටියට, බාධාවකින් තොරව ජනාධ පිරිතුමාගේ දැක්ම ක්‍රියාවට නැගීම සඳහා. ඇතිවෙලා තියන්න අවුල් සගතය තත්ත්වය යම් ආකාරයකින් මුදවාගැනීම තමයි මේ විශවනිශංශෝධනින් රජය බලාපුරද. දෙනපතා අලු ත්ේට යහ ප්‍රවෘල්ති නැමීමට එහත බටනක කලික්සර ස TV සබස්ක්‍රයිප් කරන්න. ඉදියෝගන මුලින්න දනකන්න මෙම සීනෝතිෙක් කරන්න. .